කරලා තියෙනවා ඔවුන්ගේ ධාරිතාව ඉක්මවා ගොස් කියලා. එතකොට ජාතික රෝවල් කියන්නේ රජයේ රෝවල් පද්ධතියේ උතුරා යාම හේතුවක් වෙනවාද මේ පෞද්ගලික රෝවල් වල පිරී යාම කියන්නේ දැන් මේ දෙක අතර මේක ඔය උතුරා යාම කියන වචනය ඉතාම සාපේක්ෂ දෙයක්. දැන් රජයේ රෝහල් වලත් සමහර රෝහල් වල අපි දන්නවා ජාතික රෝහලේ එහෙම අති විශාල වාට්ටු සංඛ්‍යාවක් මේ වන විට මේ කොවිඩ් රෝගීන් සඳහා වෙන් කරලා තියෙනවා. එසේ කිරීම හරහා මේ ඒ රෝහලට පැමිණෙන සෑම රෝගියෙක්ම වැඩි වෙන සෑම රෝගියෙක් සඳහාම ඒ මේ අවශ්‍ය කරන මේ සත්කාර කිරීමට අවශ්‍ය ඉඩකඩ සැලසුම් කරලා තිනවා. මේක නිකන් කරන දෙයක් නෙවෙයි, දැඩි අපහසුතාවයක් මැද්දී ඒ වගේම අනිකුත් රෝගවලට ප්‍රතිකාර කිරීමට තියෙන ඉඩකඩ අඩාල කරමින් ලබා දෙන්නා වූ සේවාවක්. අපි රෝගීන්ගේ ජීවිත ගැන සලකලා බලලා ඒ කටයුත්ත විශේෂයෙන්ම අපි ඒ ගැන ඒ එවැනි රෝහල්වල වැඩිවන රෝගීන්ට සාපේක්ෂව ප්‍රතිකාර හැකියාවන් ධාරිතාව ක්ෂණිකව වැඩි කර ගනිමින් ඉදිරියට කටයුතු කරන ඒ රෝහල් බලධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලයට අපි මේ අවස්ථාවේ ඒගොල්ලන්ගේ ඒ අභියෝගාත්මක ක්‍රියාවලිය ඉතාමත් අගය කරන්න ඕනේ. බොහෝ රෝහල්වල එවැනි තත්ත්වයක් මතුවන වහාම විකල්ප වැඩසටහන් මගින් ඒක සමනය කරන්න හුඟක් රෝහල්වල වෛද්‍යවරු වෛද්‍ය අධිකාරීවරු අනිකුත් සෞඛ්‍ය සේවකයෝ ඉතාම කැපවීමකින් කටයුතු කරලා ඒ කටයුත්ත කෙරෙනවා. සමහර ස්ථානවල මේ ක්‍රියාවලිය සිද්ධ වෙන වේගය අපිට මුලදී අපිට තේරුණා ප්‍රමාණවත් නැහැ කියලා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමා විසින් අදාළ රෝහල් ප්‍රධානීන්ටත් අනෙක් අයටත් උපදෙස් ලබා දීලා මේ ධාරිතාව ව්‍යාප්ත කිරීමට වැඩි කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දීලා තියෙනවා. ඒ අනුව අනික් ස්ථානවලත් මේ තදබදයක් තියෙනවා නම් ඒවා හැකි ඉක්මනින් අඩු කිරීමට මේක මේ අවස්ථාවේ සිද්ධ වෙනවා. ඒ වගේම තමයි පෞද්ගලික අංශේත් ධාරිතාව කියන එක ඒක එකපාර දවසින් කරන්න පුළුවන් ක්‍රියාවලියක් නෙවෙයි. ඒගොල්ලන්ටත් ගොඩනැගිලි අවශ්‍ය වෙනවා, කාර්ය මණ්ඩලය අවශ්‍ය වෙනවා, අනිකුත් උපකරණ අවශ්‍ය වෙනවා. රැයකින් දෙකකින් මේවා කරන්න බෑ. රෝගීන්ගේ වැඩිවීමට සාපේක්ෂව මේ සේවාවන් ව්‍යාප්ත කිරීමේදී මතුවන්නා වූ එහෙම නැත්නම් ඒක සඳහා ගතවන කාලය නිසා තමයි මේ කියන තදබදය ඇතිවෙන්නේ. අපි ඒ නිසා මේ කාලය හෝ වෙනත් පහසුකම් හොයමින් යනවාට වඩා රෝගීන් ඇතිවන වේගය අඩු කරගන්න කටයුතු කරන එක තමයි නැවත නැවතත් මම කියන්නේ. එහෙම නැතුව රෝගීන් වැඩි වෙන වේගයට පහසුකම් වැඩි කරමින් ගිහිල්ලා අපිට මේ සටන දිනන්න පුළුවන්කමක් නැහැ.